ගමනාන්ත තැපැල් කාර්යාලය සඳහා ඒ නිලධාරීන් මගින් පිටත් කිරීමේ කටයුතු සිදු කරලා තියෙන බවට අපිට වාර්තා වෙනවා. හෙට දිනේ නිලචන්ද දැන්නින් පත්‍රිකා ගෙයින් ගෙට බෙදීමේ වැඩපිළිවෙල ආරම්භ කරන්නට. තැපැල් ඡන්ද සලකුණු කිරීම ලබන 4-5 සහ 6 දිනවලදී සිදු කෙරෙනවා. එම දිනවල ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන ඡන්දදායකින් සඳහා ලබන 11 සහ 12 දිනවල තම කාර්යාලයේ පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී තැපැල් ඡන්දය සලකුණු කළ හැකි. මේ ඉදිරිපත් කළ තියෙන ආදර්ශ ඡන්ද පත්‍රිකාව ඔබට අවශ්‍ය වෙන ඒ ඡන්දදායකයාගේ නම සහ සලකුණ ඉදිරියෙන් තියෙන කොටුව ඉදිරියේ තමන්ට එකේ ඉලක්කම සලකුණු කරලා ඡන්දය ප්‍රකාශ කරන්න අවස්ථාව තිබෙනවා. එක් මනාපයක් සටහන් කරනවා නම් ඡන්දය ප්‍රකාශ කරලා ඡන්දය ප්‍රකාශ කරලා එකේ ඉලක්කමත් තවත් එක් අපේක්ෂකයෙක් ඉදිරියේ දෙකේ ඉලක්කම සටහන් කරලා දෙවෙනි මනාපයත් සටහන් කරන්න. ඒ වගේම තවත් අවස්ථාවක් තියෙනවා. ඔබට උපරිමයෙන් පුළුවන් වෙන්නේ මනාප දෙකක් පමණයි සටහන් කරන්න. මේ ආදර්ශයේ සටහන් වෙන ආකාරයේ එක් අපේක්ෂකයෙක් ඉදිරියෙන් ඡන්දය සලකුණු කරලා තවත් අපේක්ෂකයෙක් ඉදිරියෙන් දෙවෙනි මනාපය සලකුණු කරලා ඒ වගේම තවත් අපේක්ෂකයෙක් ඉදිරියෙන් තුන්වෙනි මනාපය සලකුණු කරන්න පුළුවන්. 1-2-3 කියන ඉලක්කම් තුන පාවිච්චි කිරීම තමයි වඩාත්ම සුදුසු. ඔබ එකේ ඉලක්කම වෙනුවට ඡන්දය සලකුණු කිරීම සඳහා වෙනත් සලකුණක් භාවිත කරනවා නම් උදාහරණයක් හැටියට කතරේ වෙන සලකුණක් ඒකත් අපි નિયમિત සලකුණක් හැටියට බාර ගන්නවා. නමුත් ඒ අවස්ථාවේදී යෙදිය යුත්තේ ඒ සලකුණ පමණමයි. ඒ අවස්ථාවේදී මනාප සලකුණු කිරීමක් කරන්න හැකියාවක් නැහැ. මේ අතර මාධ්‍ය හමුවක් ඇඳවමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහල් තල්දුව මහතාද පැවසුවේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලදී මැතිවරණ නීති උල්ලංඝනය වීම වාර්තා වී ඇති බවයි. විශේෂයෙන්ම මේ වන විට පොස්ට් ඉවත් කරලා තියෙනවා 256,900කට වැඩි සංඛ්‍යාවක් මැතිවරණය ප්‍රකාශයට පත් කරලා මේ දිනෙම දක්වා. පොලිසිය බාරයට අරගෙන තියෙනවා මේ වනට 87,800කට වැඩි සංඛ්‍යාවක් මැතිවරණ අපේක්ෂකයෙක් විදිහට ඉදිරිපත් වුණාට පස්සේ යම්කිසි ආකාරයක යම්කිසි මට්ටමක තර්ජනයක් තියෙනට පුළුවන්. ඒ තර්ජනය නිතරම බුද්ධිංශ මගින් තක්සේරු කරනවා. කැබිනට් අනුමැතියක් ඇතිව පත් කරලා තියෙනවා වෙනමම කමිටුවක් මේ අපේක්ෂකයන්ගේ ආරක්ෂාව සම්බන්ධව. සාපේක්ෂව බරපතල ප්‍රචණ්ඩත්වයක් අපි මේ මැතිවරණයේ මේ දක්වා කාලය තුළ දකින්නේ නැහැ. ඒක සාධනීය කාරණයක්. ඒ පිළිබඳව අපි දේශපාලන පක්ෂවලට සහ අපේක්ෂකයින්ට ක්‍රියාදරයින්ට අපේ ස්තුතිය පිරිනමන්නට කැමතියි.